Hi, කොහොමද ගොල්ලන්ට? ඔන්න මම අදත් ඔයගොල්ලන්ට Sprout Gigs video එකක්ම තමයි ගේන්න යන්නේ. මොකද ගොඩාක් අය බලාගෙන ඉන්නවා මං Sprout Gigs video ගේනකන් ඒකේ jobs කරන විදිය. ඉතින් ඒකින්ද මම අදත් Sprout Gigs video එකක්ම තමයි ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඒ වුණාට මගෙත් එක්ක මම දන්න එකතු වෙලා ඉන්නවා රේසින් ආර්ට්ස් කරන අයත්. ඉතින් ඔයගොල්ලන්ට තරහ වෙන්න එපා. මම ඉක්මනටම රේසින් ආර්ට්ස් video එකත් ඔයගොල්ලන් වෙනුවෙන් අරගෙන එනවා. ඉතින් එහෙනම් මම කියනනම් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලොන්ට මොනවද පෙන්වන්න යන්නේ කියලා මුලින්ම මම ඔයගොල්ලොන්ට පෙන්වන්න යන්නේ මේ මාසේ මම හොයපු මුදල. ඒක ඔයගොල්ලොන්ට මොටිවේෂන් එකක් වෙන්නත් එක්ක තමයි මම ඔයගොල්ලොන්ට පෙන්වන්නේ. මම මේ මාසෙ ඩොලර් 100ක් මගේ account එකට ගන්න හදන්නේ. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මම මෙච්චර කල් ගත්ත PayPal එකෙන් දැන් Sprout Gigs එකෙන් මැලේසියාවටත් PayPal එක පෙන්වන්නේ නැහැ. මම දන්නව කොහොමත් ලංකාවට කලින් ඉඳන්ම පෙන්වුවේ නැහැ කියලා. දැන් මැලේසියාවටත් පෙන්වන්නේ නැහැ. ඉතින් මම දන්නේ අනිත් රටවල් වලට කොහොමද කියලා. ඔයගොල්ලෝ මට ඒක කමෙන්ට් එකක් විදියට දාන්න ඔයගොල්ලන්ටත් පෙන්වන්නේ නැත්තම්. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ Payoneer එකෙන් සල්ලි ගන්න විදිය. මමත් ෆස්ට් ටයිම් තමයි Payoneer එකට සල්ලි ගන්නෙ. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්වන්නම්. ඒ වගේම තමයි ගොඩාක් අය මට කියලා තිබ්බා සෝෂල් මීඩියා ජොබ්ස් කරන්නේ කොහොමද කියලා අහලා තිබ්බා. ඉතින් මං අද ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ Facebook jobs කරන්නේ කොහොමද කියලා. මං ඔයගොල්ලන්ට වර්ග දෙකක Facebook jobs දෙකක් කරන විදිය පෙන්වන්නම්. හැබැයි මේ social media jobs ඒ කියන්නේ TikTok, Instagram, Twitter, Facebook හැම තිස්සෙම නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාරින් පාරට ගිහිල්ලා බලන්න ඕන මේ jobs දාලා තියෙනවද කියලා. එහෙමනම් ඒ වගේ වෙලාවට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මොකද ඒවලට සමහරක් විට 70ක්, 60ක්, 140ක් ඔය වගේ වැඩි ප්‍රමාණයක් ගෙවනවා. ඉතින් ඒ වගේ job එකක් දැක්ක වෙලාවට කරන්න. ඒක කරන්න උදව්වක් වෙන්න තමයි මම ඉතින් අන්න මේක කරන්නේ. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන්න ඕන මේ social media jobs කරද්දී, ඒ කියන්නේ Facebook, Instagram, Twitter ඔය jobs එකක්වත් මම මගේ personal accounts වලින් කරන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකට වෙනම මේ jobs කරන්නම Facebook, Twitter, Instagram ඔය වගේ වෙනම ප්‍රොෆයිල්ස් හදාගෙන ඉන්නවා ඒ මං කරන විදිය. මොකද මං කැමති නෑ මගේ පර්සනල් මේ ප්‍රොෆයිල් යූස් කරන්න. ඒකින්ද මං ඒවලට වෙනම හදාගෙන තමයි මම කරන්නේ. දැන් ඔයගොල්ලොන්ට මං ජොබ් එක කරද්දී ඒකත් වෙන. ඉතින් ඒ මම කරන විදිය. නමුත් ඔයගොල්ලොන් කැමති නම් ඔයගොල්ලොන්ගේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කරන්න. නමුත් මං ඒ කිව්වේ මම කරන විදිය. එහෙනම් දැන් අපි මුලින්ම බලමු සල්ලි ටික ගන්න කොහොමද කියලා. හරි, ඔයගොල්ලන්ට දැන් පේනවා මම මේ මාසෙත් ඩොලර් 100කට වැඩි හොයලා තියෙනවා. ඉතින් වෙනදා වගේම මේ සල්ලි ගන්න වැඩේ මට කරලා දෙන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් ඒ පැහැදිලි කිරීමත් ඔයගොල්ලන්ට එයාම කරයි. හරි, අපි යමු අපේ වොලට් එකේ විද්‍රෝවල් සෙක්ෂන් එකට. එතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් Payoneer එක ඇවිල්ලා තියෙනවා. කලින් PayPal තමයි තිබුණේ. නමුත් දැන් PayPal අයින් කරලා නිසා අපිට Payoneer එකෙන් තමයි සල්ලි ගන්න වෙන්නේ. ඉතින් දැන් Payoneer එකට ගියාම එතන පේනවා connect your Payoneer account කියලා. ඉතින් අපි Payoneer account එකක් අපි ඔල්රෙඩි ක්‍රියේට් කරා. අපිට දැන් තියෙන්නේ ඒ Payoneer account එක ක්‍රියේට් කරපු account එක Sprout Gigs එකට ලින්ක් කරගන්න එක තමයි කරගන්න ඕන. නිකමට හරි Payoneer account එකක් කලින් හදාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් ඒත් මෙතනින්ම මේ බටන් එක ක්ලික් කරලා ගිහිල්ලා අලුතෙන් Payoneer account එකක් හදන්න පුළුවන්. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ Payoneer කියන බටන් එක ඔතන ක්ලික් කරන එක. අපි ඒක ක්ලික් කරගෙන බලමු. හරි, ඔන්න දැන් කෙලිම Payoneer එකට රිඩිරෙක් වුණා. ඔයගලන්ට පේනවා ඇති Payoneer sign up page එක තමයි මේ තියෙන්නේ. අර මං කලින් කිව්වා වගේ Payoneer account එකක් create කරගත්ත නැති කෙනෙක් නම් මෙතනින්ම කෙලින්ම Payoneer account එකක් create කරගන්න පුළුවන්. ඉතින් අපි already account එකක් හදාගෙන තියෙන නිසා අපිට ඕනේ ඒ අපි හදපු account එක Sprout Gigs එකට link කරන්න.
ඒකට ඕගොල්ලෝ දැන් මේ මේ page එකට ආපු ගමන් ඔයාලට දකුණු පැත්තේ පේනවා ඇති button එකක් තියෙනවා click here if already have a payoneer account කියලා. ඉතින් අපි ඒක තමයි දැන් click කරන්න යන්නේ. අපි ඒක click කරගෙන බලමු මොකක් කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒක click here button එක දුන්නම අපිට පොඩි dialog box එකක් open වෙනවා. එතන අපි අපි create කරගත්ත payoneer account එකේ email or username එක දීලා password එක දීලා sign in වෙන්න ඕන. අපි ඒක කරගෙන බලමු. password එක enter කරා. දැන් sign in වුණා. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. Right. ඔන්න අපිට ආව message එකක් you have added a new funding source to your payoneer account කියලා. ඉතින් new funding source එක තමයි SproutGigs. Right. අපි දැන් ඔය SproutGigs එකට ආවා. ඒ තාම අපිට පෙන්වන්නේ connect your payoneer account කියලා. ඒ කියන්නේ අපි දැන් අර link කරපු account එක verify වෙන්නත් ඕන. ඉතින් ඒකට ටිකක් වෙලාවක් යයි අනිවාර්යෙන්. ඒකයි අපි කරපු ගමම්ම මේක update වෙලා නැත්තේ. ඉතින් අපිට email එකකින් තමයි එන්නේ. අපි ඊමේල් එකට ගිහිල්ලා බලමු සමහරවිට අපිට ඉක්මනට ඇවිල්ලා ඇති අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. අපි දැන් අපේ Gmail එකට ගිහින් බලමු. ඔව් ඔය ඇවිල්ලා තියෙන්නේ. Payoneer එකෙන් අපිට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. You can now receive payments from SproutGigs කියලා. මේක තමයි ඒගොල්ලන්ගේ confirmation email එක. ඉතින් දැන් ගොඩක් දුරට SproutGigs wallet එක අප්ඩේට් වෙලා තියෙන ඕන Payoneer එකත් එක්ක. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති Payoneer withdraw එක grow කියලා ඇවිල්ලා තියෙනවා. නමුත් still ඒක එතන පෙන්වන්නේ status එක waiting confirmation කියලා. ඉතින් ඒකට ගොඩක් දුරට දවසක් විතර යනවා කියලා තමයි normally site එකේ සඳහන් වෙන්නේ. Right. දැන් ඔය පෙන්වන්නේ අපිට email එකකින් ඇවිල්ලා තියෙනවා Payoneer එකෙන් your application to Payoneer is approved කියලා. ඇත්තටම මේක ආවේ අපිට පැය 4කට 5කට විතර පස්සේ. අපි දැන් ආපහු wallet එකට යමු. පුළුවන් දැන් Payoneer එකෙන් සල්ලි ගන්න. දැන් ඔයගොල්ලන්ට ඔය පේන්නේ Payoneer එක withdrawal වලට update වෙලා approve වෙලා තියෙන්නේ. අපිට පුළුවන් අඩුම ඩොලර් 15ක් Payoneer එකෙන් withdraw කරන්න සහ උපරිමයන් අපේ අපි earn කරපු උපරිම මුදල වෙනකන් අපිට earn කරන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලන්ට උතනින් පෙන්වන්නේ. ඉතින් අපි බලමු අපි ඩොලර් 100ක් තමයි අද විද්‍රෝ කරන්න යන්නේ. ඔයගොල්ලන්ට දැන් මෙතනට ආවම පේනවා ඇති Payoneer එකෙන් විද්‍රෝ ෆී එකක් විතර චාර්ජ් කරන්නේ හරියටම 120ක මුදලක් තමයි. ඔයගොල්ලන්ට මතක ඇති PayPal එකෙන් 125ක ෆී එකක් චාර්ජ් කරා. කියන්නේ Payoneer එක 105ක් PayPal එකට වඩා ලාභයි. ඉතින් අපි දැන් හරියටම ඩොලර් 100 වෙන්න ඇඩ්ජස්ට් කරගමු ස්ලයිඩ් බා එක. ඩොලර් 100යි 7.11ක් විදිහට ඇඩ්ජස්ට් කරාම අපිට හම්බ වෙනවා ඩොලර් 80යි 7.9කුත්. මොකද 120ක්, ඒ කියන්නේ ඩොලර් 20යි 7.2ක් විද්‍රෝ ෆී එක විදිහට Payoneer එක ඩිඩක් කරගන්නවා. ඉතින් ඒ විදිහට ඇඩ්ජස්ට් කරගෙන අර කලින් වගේම තමයි අපිට ටෝකන් එක සෙන්ඩ් කරගන්න වෙනවා SproutGigs එකෙන් අපේ ඊමේල් එකට. ඉතින් අපි සෙන්ඩ් ටෝකන් බටන් එක ඔබලා අපේ ඊමේල් එකට ගිහිල්ලා බලමු අපිට ටෝකන් එක ඇවිල්ලාද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ටෝකන් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ටෝකන් එක අපි highlight කරලා copy කරලා wallet option එකට ගිහිල්ලා ඔන්න ඔතන confirm your token කියන තැන paste කරගමු. paste කරගෙන අපිට දැන් request එක submit කරන්න තියෙන්නේ. submit request button එක click කරාම අපේ withdrawal request එක site එකට submit වෙනවා. දැන් ඔයගොල්ලන්ට ඔය පේන්නේ request submit වෙලා තියෙනවා. ඉතින් අපි අපේ email එකට ආයි ගිහිල්ලා බලුවම අපිට බලා ගන්න පුළුවන් SproutGigs එකෙන් ඒකේ confirmation email එක අපිට ඇවිල්ලා තියෙනවා. අපි amount to withdraw $100. හැබැයි අපිට හම්බ වෙන්නේ ඩොලර් 80යි. මොකද 120ක් ඒගොල්ලෝ deduct කරගන්න නිසා. ඉතින් අපි Payoneer එක දැන් අපි සල්ලි withdraw කරගන්න විදිය දැක්කා. ඒකෙන් ගොඩක් වෙලාවට දවසක් දෙකක් ඒකළු දවස් 10ක් කියලා තිබ්බට දවසක් දෙකක් වගේ ඇතුළත Payoneer එකට SproutGigs එකෙන් සල්ලි හම්බ වෙනවා. ඉතින් දැන් අපිටත් ඒ හරියටම දවස් දෙකක් වගේ ප්‍රමාණයක් තමයි ගියේ Payoneer එකට සල්ලි එන්න. ඉතින් දැන් මේ පෙන්වන්නේ ඒ Payoneer එකට ආපු සල්ලි ආපු මුදල
අපේ ලෝකල් මැලේසියාවල තියෙන මගේ නමට තියෙන ලෝකල් බැංක account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න විදිහ ඔයගොල්ලෝ දැන් පෙන්වන්නේ. ඉතින් ඒක කරන්න අපි Payoneer අපේ account එකට log වෙන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ අපේ Payoneer account එක. ඔයගොල්ලන්ට පේනව ඇති ඒකේ පෙන්වන්නේ අපේ balance එක ඩොලර් 77යි 7.9 කියලා. හැබැයි අපි ට්‍රාන්ස්ෆර් කරේ ඩොලර් 80යි 7.9. ඒ කියන්නේ මේ රිසීවිං ෆන්ඩ්ස් වලටත් Payoneer එකෙන් දැන් SproutGigs එකෙන් 120ක් ඩිඩක් කරගත්තට ආයි Payoneer එකිනුත් රිසීවබල්ස් වලිනුත් ඒගොල්ලෝ කියන්නේ දැන් ඩොලර් 80ෙන් හරියටම ඩොලර් 3ක් ඒගොල්ලෝ ඩිඩක් කරගෙන තියෙනවා. ඉතින් අපිට හම්බ වෙලා තියෙන ඩොලර් 77යි 7.9. අපි withdraw and transfer කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම අපිට පෙන්නවා withdraw to bank කියන ඔප්ෂන් එක. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ එතන පෙන්නවා current balance එක කීයද කියලා සහ අනිත් පැත්තේ 2 කියන තැන අපේ registered අපි දැන් සල්ලි ගන්න local bank එකේ නම පෙන්නවා. ඉතින් අපි amount to withdraw කියන තැන අපිට අවශ්‍ය මුදල ටයිප් කරගමු. මෙතන 77ක් 79ක් තියෙන නිසා අද මම withdraw කරගන්නේ මේකෙන් ඩොලර් 75ක් විතරයි. මොකද බැලන්ස් එක අපිට ඊළඟ withdraw එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි ඩොලර් 75 කියලා දැම්මම ඕගලන්ට පේන විදිහ දකුණු පැත්තෙන් local currency එක ඒ ඩොලර් 75ට Payoneer එකෙන් මොන දෙන exchange rate එකට multiply වෙලා පෙන්නනවා. ඩොලර් 75ට රින්ගිට් 338යි 781ක් ඒගොල්ලෝ අපිට ගෙවනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ review කියන button එක click කරන්න. ඒක click කරාම අපේ withdrawal detail summary එකක් අපිට පෙන්නනවා. withdraw කියන button එක click කරන්න තියෙනවා. අපේ security verification එකක් ඒගොල්ලෝ ඉල්ලනවා. මොකද මුදල් transaction එකක් වෙන නිසා. ඉතින් ඒ security verification එකට ඒගොල්ලෝ OTP එකක් තමයි එවන්නේ අපේ registered mobile number එකට. ඉතින් SMS එකක් විදිහට OTP එක එනවා. අපි ඒ එන OTP එක මෙතන ටයිප් කරගෙන සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. හරි. දැන් ඔන්න confirmation එක ආවා. withdraw to bank confirmation එක. හරි. එහෙනම් දැන් දකින්න ඇති Payoneer එකට අපි සල්ලි ගත්තේ විදිහත් මගේ හස්බන්ඩ්ගේ මෙහෙ මැලේසියාවේ ලෝකල් account එකට සල්ලි ගත්තේ විදිහත් එහෙනම් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. එහෙනම් අපි දැන් Facebook job එක කරමු. මේක පළවෙනි එක join group job එකක්. ඒ කියන්නේ මේ group එකට ගිහිල්ලා join වෙන්න තමයි අපිට තියෙන්නේ. මේ වගේ job එකකට අපිට විනාඩියකටත් වැඩිය අඩු කාලයක් යන්නේ. හරි. එහෙනම් අපි job එක කරන විදිහ බලමු. ඊටත් කලින් මට ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන මේක ටියුටෝරියල් වීඩියෝ එකක් හින්දා මේක ස්කිප් කරන්න නැතුව ඔක්කොම ටික බලන්න ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඉතින් ඒ බලලා ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මම ඒවලට පුළුවන් විදිහට ඉක්මනින්ම රිප්ලයි එකක් දෙන්න. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔයගොල්ලන්ට පේන්නේ මට පේන Facebook jobs ටික. දැන් මම ඒක ගත්තේ කැටගරි එකට ගිහිල්ලා Facebook කියලා apply කරලා. හරි. දැන් එහෙනම් අපි ওই දෙවෙනියට තියෙන join group කියන job එක කරමු. ඒක ඒගොල්ලෝ 10,000ක් දාලා තිනවා. ඒ උනාට jobs 10,000ක් දාලා තිනුනාට දැන් මේ වෙද්දි 9,989 දෙනෙක්ම කරලා ඒකෙන්ද අපි ටිකක් ඉක්මනට කරමු නැත්තම් job එක ඉක්මනට ඉවර වෙවි. හරි. අර වගේම තමයි excluded countries නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ කරන්න පුළුවන් ලංකාවේ අයටත්. හැබැයි මේක 7 days. ඒ කියන්නේ starter level එකේ අයට කරන්න බැරි නැහැ. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ temporary success rate එක monitor කරගෙන ওই 7 days jobs කරන්න. එහෙනම් අපි ඉක්මනට job එක කරමු. හරි. ඔය දැන් තියෙන join this group අන්න ඒක අපි දැන් highlight කරලා කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවරලා මම ඔයගොල්ලන්ට කලිනුත් කියවනේ මම පර්සනල් ඒවැ මම පර්සනල් Facebook එක නෙවෙයි යූස් කරන්නේ. ඒකින්ද මම ඒක දැන් මගේ jobs කරන්න යූස් කරන Facebook එකේ මේක ගිහිල්ලා search කරනවා. ඒගොල්ලන් අපෙන් ඉල්ලන්නේ මේක කරා කියලා. ඒ කියන්නේ join වුණා කියලා. join වුණාට පස්සේ screenshot එකක් අරගෙන
ඔන්න ඔය ඔතන දාන්න තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔය යට පේන ඔප්ෂනලි සෙන් අ කමෙන්ට් කියලා එකක් ඕක මගෙන් ගොඩක් අය අහනවා ඕක දාන්න ඕනද කියලා. ඇත්තටම ඕක දාන්න ඕනේ නැහැ. ඕක ඔප්ෂනල් දෙයක්. මම නම් මේ වෙනකම්ම එකකටවත් එහෙම කමෙන්ට් කරලා නැහැ. ඉතින් අවශ්‍ය නැහැ කියන වැඩේ විතරක් කරාම හොඳටම ඇති. හරි මමගේ දැන් මේ ක්‍රෝම් එකට ගිහිල්ලා මගේ Facebook එක තියෙන මේවකේ පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන ඔන්න දැන් අපි ඒ ගෲප් එකට ආවා. ඔය ඔයගලන්ට ඔන්න දැන් පේනවා ඔය තියෙන ජොයින් ගෲප් කියලා. අන්න ඒක ක්ලික් කරන්න තමයි අපිට තියෙන්නේ. හරි ඔන්න ඒක ක්ලික් කරගත්තා. ඊට පස්සේ අපිට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න තමයි තියෙන්නේ. ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් මම දැන් ගහගත්ත ඔයගලන් දකින්න ඇති. ඒක ඔයගලන්ට පුළුවන් ලැප්ටොප් එකෙන් කරනවා නම් print screen කියන බටන් එක ඔබලා ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න පුළුවන්. ෆෝන් එකෙන් කරනවා නම් නිකන් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න විදියට ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. හරි. දැන් ඔන්න ඔය තියෙන චූස් ෆයිල් කියන ගන්න එක ප්‍රෙස් කරලා සේව් කරගත්ත ස්ක්‍රීන්ෂොට් එක තියෙන තැනට ලොකේට් කරගෙන ඒක හරි ස්ක්‍රීන්ෂොට් එක බලලා ඔගොල්ලොම් සිලෙක්ට් කරලා දැන් තියෙන මේක සබ්මිට් කරගන්න. ඉතින් මේ වගේ ජොබ් එකකට අපිට යන්නේ විනාඩියකටත් වැඩිය අඩු කාලයක්. හරි ඔයගොල්ලෝ දැන් දැක්කනේ පළවෙනි ජොබ් එක කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි දැන් මම අර කලින් කිව්වා වගේ දෙවෙනි ජොබ් එක කරන විදිය බලමු. මේක පළවෙනි ජොබ් එකට වැඩිය ටිකක් ඇඩ්වාන්ස් ඒ කිව්වේ අරක අපි කලින් කරේ ජොයින් වෙච්ච එක විතරයිනේ. නමුත් මේකේ අපිට තියෙනවා අපේ ෆ්‍රෙන්ඩ්ස්ලාට ඉන්වයිට් කරන්න. ඒ කියන්නේ මේ ජොබ් මේ පේජ් එකට ඇඩ් වෙන්න කියලා ඉන්වයිට් කරන්නත් ඕන. ඉතින් ඒගොල්ලෝ ඒකේ අපේ ස්ක්‍රීන්ෂොට් ඉල්ලනවා, ඒ වගේ දේවල් ඉල්ලනවා. අපි ඉතින් ජොබ් එකට ගිහිල්ලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි අපි අර වගේම තමයි කැටගරි එකට ගිහිල්ලා Facebook කියන එක ක්ලික් කරලා බලමු තියෙන ජොබ්ස්. හරි ඔය තියෙන අපිට ඔන්න දැන් එක ජොබ් එකක් පෙන්නනවා. ඒකේ තියෙන්නේ ලයික් කරන්නයි ෆ්‍රෙන්ඩ්ස්ලා 300කට ඉන්වයිට් කරන්නයි. හත් පළවෙනි එක ඔය අපිට ගොඩාක් ජාති කියලා දීලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ Facebook page එක. ඔන්න ඒකට ගිහිල්ලා තමයි අපි ලයික් කරන්න ඕන. හැබැයි ඔයාට මේ ජොබ් එක කරන්න බෑ ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා 300ක් නැත්තම්. මේකේ මොකද ඔයා ෆ්‍රෙන්ඩ්ස්ලා 300කට මේක ඉන්වයිට් කරන්න ඕන මේ පේජ් එකට ලයික් කරන්න කියලා. හරි ඉතින් ඒගොල්ලන් අපිට කියලා තියෙනවා මේ ඔය තුන්වෙනි පොයින්ට් එකෙන් ඒගොල්ලන් අපිට කියලා තියෙන්නේ අනිවාර්යෙන් අපේ අපි ජොබ් එක කරන එකේ Facebook page එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් තියෙන්නත් ඕන, ඒක ඇක්ටිව් වෙන්නත් ඕන කියලා. ඉතින් ඕගොල්ලොන් ප්‍රොෆයිල් පික් එකක් තියෙන ෆ්‍රෙන්ඩ්ස්ලා 300ක් විතර ඉන්න එකකින් තමයි අනිවාර්යෙන්ම මේ ජොබ් එක කරන්න ඕන. එහෙනම් අපි ජොබ් එක කරගමු. හරි දැන් අපි මේක මම Facebook එක ඒ ලිංක් ඒගොල්ලොන් දීලා තියෙන ලින්ක් එක කොපි කරලා පේස්ට් කරගන්නවා. අර කලින් වගේම මම මගේ Facebook page එකට ගිහිල්ලා දැන් ඒක ඔන්න පේස්ට් කරගන්නවා. හරි ඔන්න ওই page එක තමයි අපි ලයික් කරන්න ඕන. ඔන්න ඔහොම ඔක අපි ලයික් බටන් එක ඔබලා ඊට පස්සේ අපි දැන් ලයික් කරා. අපි දැන් මේක ෆ්‍රෙන්ඩ්ස්ලට 300 දෙනෙකුට ඉන්වයිට් කරන්න ඕන. එහෙනම් අපි ඉන්වයිට් කරන්න යමු. ඔය ඔතන තියෙන දැන් දැක්කනේ අන්න එතනින් ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් ගිහිල්ලා අපි 300 දෙනෙකුට ඉන්වයිට් කරන්න ඕන. හැබැයි මේක අපි ඔක්කොලාටම එකපාර සිලෙක්ට් කරවතින් යන්නේ නැහැ. මමත් කලින් එහෙම කරලා එහෙම ජොබ් එක වෙලා නැහැ කියලා මට ආයිමත් රිවයිස් ටාස්ක් එකක් ආව මං කරන මුල් කාලේ. ඉතින් මේක ඕගොල්ලොන් කරන්න ඕනේ. ඒක සිලෙක්ට් ඕල් දෙන්න එපා. මොකද එහෙම කරාට ඒක එහෙම ඉන්වයිට් වෙන්නේ නැහැ. මම දැන් ඒක ඕගොල්ලොන්ට කරලා පෙන්නනවා එහෙම වෙන්නේ නැහැ කියලා පෙන්න. එහෙනම් ඒක මුලින්ම බලලෙමු. හරි දැන් දැන් දැක්කනේ මං කලින් ඔක්කොටම ඉන්වයිට් කරාට ඉන්වයිට් ඕල් දුන්නට එකක්වත් ඔය උඩ පේන්නේ ඉන්වයිටඩ් කියන එක සීරෝ පෙන්නන්නේ. ඒ කියන්නේ කලින් කරපු ටික වෙලා නැහැ. ඒක හින්දා අපි මේක කරන්න ඕන.
ඉතින් මැනුවලි ඒ කියන්නේ එක එක ක්ලික් කරන්න ඕන. මම දැන් ඔයගොල්ලන්ට ඒක කරන විදිය පෙන්නන්න. ඔන්න මම දැන් 5 දෙනෙක් සිලෙක්ට් කරා. අපි එහෙනම් 5 දෙනෙක් කරලා සිලෙක්ට් කරලා බලමු එතකොට වෙනවද කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කනේ 5 දෙනෙක් අපි සිලෙක්ට් කරාම ඒක වෙනවා. ඔල්රෙඩි ඇවිල්ලා තියෙනවා. ඇත්තටම 5 දෙනාට වැඩි අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එකපාරකට 30 දෙනෙකුට සිලෙක්ට් කරන්න 30 දෙනෙක් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි 31ක් සිලෙක්ට් කරත් ඒක ඉන්වයිට් වෙන්නේ නැහැ. මේක මේ මං කරලා පුරුද්දෙන්ම තමයි ඒක මම හොයාගත්තේ. ඔයගොල්ලන්ට කීයක් ඒගොල්ලන් 300ක් 250ක් කීයක් ෆලෝ කරන්න කිව්වත් ඔයගොල්ලන්ට එකපාර 30 දෙනෙකුට ඉන්විටේෂන් එක යවන්න පුළුවන්. ඔන්න ඔය වගේ. හරි ඒ වගේ දිගටම කරගන්න තියෙන. දැන් ඔයගොල්ලන්ට වෙනවනේ අර උඩ ඉන්වයිටඩ් කියලා 35 දෙනෙක් පෙන්නවා. දැන් ඔල්රෙඩි අපි 35 දෙනෙකුට ඉන්වයිට් කරලා තියෙන්නේ. ආයි තව 30 දෙනෙකුට මම ওই විදිහටම ඉන්වයිට් කරනවා. ඒ විදිහට 300ක් වෙනකන් දිගටම ඉන්වයිට් කරනවා. හරි. දැන් ඔතන ඔය පේනවනේ ඉන්වයිටඩ් ඔල්රෙඩි 299 දෙනෙකුට අපි ඉන්වයිට් කරලා ඉවරයි. තව එක්කෙනෙකුට තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම එකින්ද තව 5 දිනකට ඉන්වයිට් කරනගලම් අපිට කියලා තියෙන 300කට කරන්න කියලා. ඉතින් මම තව 5 දිනකට ඉන්වයිට් කරනවා. දැන් ඔයගොල්ලෝ පේනවා ඔල්රෙඩි අපි 304කටම ඉන්වයිට් කරා. හරි. දැන් ඕගොල්ලෝ ඔය අපි ඉන්වයිට් කරපු ප්‍රමාණය පේන්න අපි ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ඕන. මම දැන් කරේ ස්ක්‍රීන්ෂොට් එක ගහගත් එක. අපි ඊට පස්සේ ඒක ගිහිල්ලා ප්‍රූෆ් එක විදිහට දෙමු. හරි. පළවෙනියට මේගොල්ලන් අපි ඉල්ලලා තියෙන්නේ your facebook name. ඒකේ screenshot එක. ඒ කියන්නේ මගේ facebook එකේ නමේ screenshot එක තමයි ඒගොල්ලන් ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට ඒගොල්ලන් ඉල්ලලා තියෙනවා your facebook account link. ඒ කියන්නේ අපේ facebook එකේ account එකේ link එක තමයි ඉල්ලලා තියෙන්නේ. මම ඒකත් ඔයගොල්ලන්ට කරගන්න විදිය පෙන්නන්නම්. මෙන්න මේකේ ඉල්ලලා තියෙන්නේ අර අපි ඉන්වයිට් කරපු ප්‍රමාණය අර අපි අන්තිමට ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක අන්නේ ඒක තමයි ඒගොල්ලන් ඉල්ලලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඒ ගත්ත ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරගමු. අර කලින් වගේම චූස් ෆයිල් ගිහිල්ලා අපේ ස්ක්‍රීන්ෂොට් එක වාගේ මේවැකේ ලොකේට් වෙච්ච තැන බලලා හරි ස්ක්‍රීන්ෂොට් එක සිලෙක්ට් කරගන්න. ඔන්න මම දැන් මගේ ප්‍රොෆයිල් එකට යනවා. හරි. ඔන්න ඕක තමයි මගේ ප්‍රොෆයිල් එක. මම දැන් මෙතන මේ ඔය ඩෝගලොන්ට පේන්නේ මම මගේ link එක copy කරගන්නවා. මගේ Facebook link එක. ඒක copy කරගෙන මුලින්ම අපි දෙවෙනියට ඉල්ලලා තියෙන අපේ Facebook link එකනේ. අන්න ඒක මම දැන් ඒක copy කරගත්ත එක paste කරා. දැන් තියෙන්නේ අපිට අපේ Facebook එකේ නම ඉල්ලපු screenshot. ඔන්න ඔය විදිහට ඔය විදිහට තමයි අපි screenshot එක ගහගන්න ඕන. ඔන්න ඔය දැන් ඔයගොල්ලන් පේන්නේ මම screenshot එක ගහගත්තා. Print screen button එක ඔබලා. හරි. දැන් ඔයාලට තියෙන ඔය choose file එකට ගිහිල්ලා ඔයා ගහගත්ත හරි screenshot එක බලලා proofs තුනම දීලා ඉවරයි. ඒ කියන්නේ අපි මේ job break කරලා ඉවරයි. දැන් අපි submit කරගමු. හරි. ඔන්න දැන් whoops කියලා එකක් ආවා. මම මේ job එක ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්වෙම ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහනවා. ඇයි මේ whoops කියලා එන්නේ කියලා. එහෙම ආවම ඔය එන යටින් එන message එක කියවන්න. ඒක කියවලා ඔයාට ආයෙම මේ job එක හරියට කරන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා. දැන් මේ message එකේ අපිට ඇවිල්ලා තියෙන්නේ මේ අපි submit කරපු එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ තියෙන උත්තරේ අපිට රතු පාටින් පෙන්නලා තියනවා කියලා. එහෙනම් අපි බලමු මොකක්ද ඒක අපිට ඒක හදන්න පුළුවන්ද කියලා. ඔය තියෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. image එකේ size එක. අපි දීලා තියෙන image එකේ size එක ඒගොල්ලෝ කියනවා too large කියලා. ඒ කියන්නේ අපි දීලා තියෙන image එක ලොකු වැඩි කියලා කියනවා. එහෙනම් අපි ඒකේ size එක අඩු කරන්න ඕන. එහෙනම් අපි ඒක කරගමු. එවලා තියෙන message එකේ තියෙනවා උඩරිම size එක screenshot එක upload කරන්න පුළුවන් 2MB කියලා. ඉතින් අපි ඊට වැඩිය අඩු වෙන්න මේ image එක edit කරගෙන upload කරගමු එහෙනම්.
ඉතින් අපි ඒ ස්ක්‍රීන්ෂොට් එක සේව් කරගත්ත තැනට ගිහිල්ලා මුලින්ම අපි ඒ ස්ක්‍රීන්ෂොට් එක ඕපන් කරගමු. මේ ඉමේජ් එකේ සයිස් එක දැන් පේනවනේ 2.1 MB. අපි දැන් ඒක තමයි අඩු කරගන්න ඕන. ඉතින් මේක මොකම වැඩි වෙන්න හේතුව ඔය ඔයගොල්ලොන්ට පේනවා item type කියලා තියෙන තැන තියෙනවා PNG file කියලා. PNG file එකේ quality එක වැඩි හින්දා ඒක බර ටිකක් වැඩි. ඒක හින්දා අපි මේක JPG file එකක් විදිහට convert කරගමු. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. හරි අපි එහෙනම් දැන් මේ අපේ ස්ක්‍රීන්ෂොට් එක ඕපන් කරගමු. දැන් මේක කරගන්න පුළුවන් හොඳම දේ තමයි මේ ස්ක්‍රීන්ෂොට් එක ක්‍රෝප් කරගන්න එක. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ ක්‍රෝප් කරගෙන JPG ෆයිල් එකක් කරගන්න එක. හරි දැන් ඔය ඔතන පෙන්නන්නේ අපේ ස්ක්‍රීන්ෂොට් එකේ විස්තර. මුලින්ම අපි කරන්න ඕන මේ ෆයිල් නේම් එක වෙනස් කරගන්න ඕන, නැත්නම් මේක ඩුප්ලිකේට් වෙනවා. මොකද ඒ නමින්ම දෙකක් තියෙද්දි ඒකින් අපි චුට්ටක් අන්න එක වෙනස් කරගමු. මං ඒ කියලා දැම්මා. ඊට පස්සේ ඒකේ ටයිප් එක අපි JPG කියලා සේව් කරගමු. PNG කියන එක අපි JPG කියලා එක සිලෙක්ට් කරගත්තා. අන්න ඔය විදිහට. හරි දැන් අපි ඒක කරලා ඉවරයි. අන්න දැන් දැක්කනේ අර අපි සේව් කරගත්ත 5A කියලා සේව් කරගත්ත ස්ක්‍රීන්ෂොට් එක තමයි ඔය. සයිස් එකත් පෙන්නන්නේ 354 kilobyte කියලා. ඉතින් අර කලින් ෆයිල් එකම අපි ගොඩක් දැන් ශ්‍රින්ක් කරලා තියෙනවා. ඉතින් අපිට මේක ලේසියෙන්ම ප්‍රූෆ් එක විදියට දෙන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේක සබ්මිට් කළා හරියනවාද කියලා. හරි ඉතින් ඔන්න අපි ලේසියෙන්ම මේක සබ්මිට් කරා කිසිම ප්‍රශ්නයක් නැතුව. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයගොල්ලන්ට ගොඩක් thank you. ඔයගොල්ලන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට යටින් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. bye.